समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सर्वमुखदं धम्मस्सवन कालो अयं वदन्ता धम्मस्सवन कालो अयं वदन्ता धम्मस्सवन कालो अयं वदन्ता नमो तस्स भगवतो वरतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो वरतो සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සදහවත් කාර්මික පින්නතුනි අද වෙසක් පුර 15ක් පොහේ දවසේ අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන ශ්‍රී ලංකා වාසී සීලම බෞද්ධ ජනතාව වෙත ඒ වගේම සමස්ත ලෝකවාසී ජනතාව වෙත මේ උතුම් පොය දවසේ යම් පණිවිඩයක් යම් අනුශාසනාවක් කාලීනව ඔබට සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊටාම කෙටි අනුශාසනාවක් තුල ඔබට යම් අර්ථවත් දෙයක් මේ කාල සීමාව තුල පැහැදිලි කරලා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය වසරේ මෙන්ම මේ වසරේ විවිධ කරදර බාධක කම්කටොළු හමුවේ මේ වෙසක් පොහොය සමරන්නට ඔබට අපට සිද්ධ වෙලා තියෙනවා. ගිය වසරට වඩා මේ වසර තුල අපි හුදකලාව තමන්ගේ නිවසට වී විහාරස්ථානයට වී වෙසක් පොහොය සමරන්නට අපට සිදු වෙලා තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සිදු වුණු මේ උතුම් පොහොය දවස අපින් බුදුන් සිහි කරන්නට, තෙරුවන් සිහි කරන්නට, බුදුහාමුදුරන්ගේ බුදුගුණ පිළිපද මොහොතක් අපේ අවධානය යොමු කරන්නට එළමිලා තියෙන දවසක් හැටියට අපි සිහියට නගා ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ මේ අසිරිමත් තෙමකුල සිදුවෙන මේ දවස සෝබා දහමෙන් අපිට දුන්න පණිවිඩය සෝබා දමහා බුදු දහම අතර තියෙන මේ සම්බන්ධතාවය මොන වගේද කියලා අපිට ඉතාම හොඳින් පසක් කළ දෙන දවසක් තමයි මේ වෙසක් පොර 15ක් පොයේ දවස වෙන පොයේ දවසකට වඩා. ඒ පිළිබඳ කරුණු කාරණා සිහිපත් කරනකොට අද උද්ගත වෙලා තියෙන තත්ත්වය මුළු ලෝකයට එළමිලා තියෙන විපත්තිකාර තත්ත්වය මත මේ ධර්ම දේශනාව මා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ මොහොත වෙන විට අපි හැමෝම එක හුදකලාව එහෙම නැත්නම් එක් තැනකට වී කණ්ඩායමක් වශයෙන් නැතුව සාමූහිකව ජීවත් වුණු ඔබ අප අද හුදකලාව ජීවත් වෙනවා. ඒ හුදකලා බව ඒ තනිව ජීවත් වීම මේ මොහොතේ අපි අප්‍රිය කළා අපි අප්‍රසන්න කළා අපිට ඉන්නට අපහසු වුණා අපි අමාරුවෙන් හරි ඒ කාලය ගත කරන්නට අපිට සිද්ධ වෙලා තියෙනවා. බුදුදහම තුල උගන්වන මේ තනිකම හුදකලා බව බුදුරජාණන් වහන්සේ මේ මහත් අගේ කොට සැලකුවා. බුදුදහම කියලා කියන්නේ බුද්ධ චරිතය තුල බුදුරජාණන් වහන්සේගේ තනිකම හුදකලා බව උන්වහන්සේ ගොඩාක් ප්‍රිය කළා. ශ්‍රාවක සංඝයා ඒ වගේම අනිත් සසු අය කාලීන වශයෙන් බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ සිටිය ඒ සියලු දෙනාම ප්‍රිය කළේ තනිවම වාසය කිරීම.
ඒ තනිව වාසය කිරීම තුළ අපිට යම් පණිවිඩයක් සමාජයට ලබා දෙනවා යම් වසංගත තත්වයක් ඇති වෙනකොට යම් ආබාධයක් ඇති වෙනකොට යම් වසනකාරී තත්වයක් ඇති වෙනකොට සමාජය තුළ අපේ හුදකලා බව ලොකු වටිනාකමක් අපිට ගෙන දෙනවා මේ වටිනාකම බුදුරජාණන් වහන්සේ කග්ගවිසාන සූත්‍රයේදී දේශනා කරනවා කංගවේණු කුසේ හුදකලා වාසය කිරීම ඉතාවදගත් කියලා ඒ කංගවේණු කුසේ හුදකලාව වාසය කිරීම තුළ ඕනම දෙයක් දරා ගන්න ඕනම දෙයක් ශක්තිමත්ව දරාගෙන ජීවත් වීමේ ශක්තිය ලැබෙන බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් අපට පැහැදිලි කරනවා අද ඔබ හුදකලා වෙලා ඇති ඔබ නිරෝධාන ලක්ලා තනියම ජීවත් වෙනවා කාත් කවුරුවත් නැතුව අසරණ වෙලා ඇති ඒ සියල්ල ඔබට දරා ගන්න සිද්ධ වෙනවා ඒ දරා ගන්නකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහියට නගාගෙන බුදු සිරිත සිහියට නගාගෙන බුදුරජාණන් වහන්සේ කොහොමද ජීවත් වුනේ බුදුරජාණන් වහන්සේ කොහොමද අපට දේශනා කළේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ චරිතය මොන වගේද කියලා මේ ගත කරන කාල සීමාව තුළ හුදකලාව මොනතරම් වටින එකක්ද කියලා ඔබේ සිහියට ගන්නකොට ඒ හුදකලා බව තනිකම ලොකු ආස්වාදයක් බවට පත් වෙනවා ඒක අමුතු මිහිරක් බවට පත් වෙනවා ඒ ප්‍රිය කරන්න පුද්ගලයාට ලොකු සතුටක් ලොකු සැනසීමක් ජීවිතය ඇති වෙන්න පටන් ගන්නවා ඒ නිසා පළවෙනි කාරණාව මම ඔබට සිහිපත් කරන ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා වගේ ඔබ හුදකලාවට ප්‍රිය කරන්න ඒ හුදකලා බව මේ තියෙන වෙසණය උඩාංග දරට අවම කරගෙන හෙට දවස ඔබට සාර්ථක කර ගන්නට පුළුවන්කම ලැබෙනවා ධර්මානුකූලව ඊළඟ කාරණාව බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල උගන්වන මේ ඇති වෙලා තියෙන වෙසනකාරී తත්වය අපි ඕනෝන් අතර උමාරු කර ගන්න වචන තුලින් සිද්ධ වෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා ඕනෝන් අතර හමු වෙලා කතා බහ කරන පිට කරන වචන තුල ගොඩ නැගෙන ආසාදනීය වීම නිසා අද බහුතරය මේ වෙසනකාරී తත්වයට පත්ලා තියෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ නිහඬ බව ඒ වගේම අඩුවෙන් කතා කිරීම දැහැමි කතාවක් කරගන්නට බැරි නම් ඔබ තෘෂ්ණී භූත භාවයෙන් කටයුතු කිරීම ඊටාම වටිනව දේශනා කරනවා. අරියෝ තුන්නී බව ආර තෘෂ්ණී භාවය තමයි තමන් වැදගත් වෙන්නේ. ඔබට කතා කරන දෙයක් නැත්තම් ඔබට වැදගත් දෙයක් නැත්නම් කතා කරන්න දෙහැමි කතාවක් නැත්නම් ඔබ නිහඬ බව සුරකීම භාෂණය අවම කිරීම ඔබට මේ සැනසිරිදායක තත්ත්වය ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා ඒ නිසා බොහෝතරයක් මිනිස්සු එකතු වුණාම විවිධ දේවල් කතා කරන්න පටන් ගන්නවා බොහෝ මිනිස්සු එකතු වෙනකොට ඒ පිට කරන වචන තුල ගොඩ නැගෙන ආසාදන තත්ත්වේ සෞඛ්‍ය විද්‍යාවේ අපි පුංචි කාලේ ඉගෙන ගත්තේ මේක ඊටම ආසාදන තත්වයක් වුණුන්ට පිට වෙන ආසාදන තත්වයක් කියලා. ඒ කියන්නේ අපි පිට කරන එක කෙල බිඳුවකින් ඔබට ලොකු විසබීජයක් බවට පත් වෙන. ඒ විසබීජයේ මේ ඇති වෙලා තියෙන මෑත කාලේ ඇති වෙච්ච දෙයක් නෙවෙයි. අපේ මුතුන් මිත්තන් ඒ වගේම ආදි පැරණන් ඒ කාලේ ඉඳන් පාවිච්චි කළ මේ ක්‍රියාදාමයන් තුළ ගොඩනැගිලා තියෙන වටිනාකම් අපි මොකටක් ආපස්සට හැරිලා බලන්නට ඕන. ඉස්සර කාලේ අපි දාන ගයක් සකස් කරනකොට දාන සකස් කරනකොට මුඛවාඩම් බැඳගෙන කතා කරන්නේ නැතුව මොනතරම් පරිස්සමකින් සෞඛ්‍ය ආරක්ෂිතව ඒ කටයුතු සිද්ධ කළාද? දැනුත් දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේට දානය පූජා කරනකොට සකස් කරනකොට මේ සියලු ක්‍රමවේදයන් පුරාණයේ ඉඳගෙන සිද්ධ කරගෙන එනවා අපිට මතකයි අපි පෙරන්න ගමනක් යනකොට ලේන්සුවක් අරගෙන යනවා ඒ ලේන්සුව කරවටේ දාගෙන අරගෙන යන්නේ නිකම්ම ලස්සනද නෙවෙයි ඔහුට කිමිසුමක් එනකොට කැස්සක් එනකොට ඒ සියල්ල අර ලේන්සුවෙන් ආවරණය කරගෙන පාලනය කරගැනීමේ ශක්තිය ඔවුන්ට තිබුණා ඔවුන්ට පුරුදු වෙලා තිබුණා ඒ නිසා එක ගමනකට එක ලේන්සුවක් ඔවුන් පාවිච්චි කළා ඒක සෝදලා නැවත අරගෙන යන ක්‍රමයක් තිබුණා මේක පෙරන්න උගාව තිබුණා අවසනාවකට මේ මොහොතල නෙවිත
අපේ රටේ භාවිතය ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා පොළවට කෙළ බිඳු හෙලීම මොනතරම් අපරාධයක්ද? අද වර්තමානයේ වන විට මේ මහ පොළව මත බුලත් කෙළ වලින් පිරිච්ච සමාජයක්, පිරිච්ච පරිසරයක්, පිරිච්ච නගරයක් අපිට දකින්නට ලැබෙනවා. මේක ඉතාම නොගැලපෙන ඒ වගේම සමාජීය පිළිලයක් බවට පත් වෙච්ච තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. විවිධ රටවල්වල, දියුණු රටවල්වල නගරයට කෙළ ගැසීමත් දඬුවම් ලැබිය හැකි දඩගස්සන ක්‍රියාවක් බවට පත් වෙලා තියෙන්නේ. ඒකේ තියෙන ලස්සන ආරක්ෂා කරගන්න නෙවෙයි, සුන්දරත්වය ආරක්ෂා කරගන්න නෙවෙයි, මේ තියෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය තුළ ඔවුන් ඉගෙන ගත්ත දේවල්. ඒ නිසා ඔබට අපට මේ එළඹෙන සතිය තුන එහෙම නැත්නම් එළඹෙන කාල සීමාව තුල ඉදිරියේදී මේ රෝගයේ සුව වුණත් ඔබට මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නට සිද්ධ වෙනවා. ඔබේ දූ දරුවන්ට, ගෙදර දොරේ කටයුතු කරන සියලු දෙනාට මේ පිළිබඳ අවධානය යොමු කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා අපින් පිට කරන වචන අපි අවම කර ගැනීම, ආර්ය තුන්හි භාවය ඇති කර ගැනීම, වැදගත් දෙයක් විතරක් කතා කරලා නිහඬව වාසය කිරීම ඉතාම වටිනා කියන දෙයක් හැටියට අපි මේ මොහොතේ මේ වෙසක් පුර පසළොස්වක් පොහොය දවසේ ඔබට සිහිපත් කරනවා. ඊළඟ කාරණාව තමයි සෝබා දහම තුල ගොඩනැගෙන සමතුලිතභාවය ආරක්ෂා කර ගැනීම. මේ සමතුලිතභාවය ආරක්ෂා කරගත්තේ නැතුව නොතින් අපිට ඇතිවන විනාශය වළක්වන්න පුළුවන් කමක් නැහැ. මේ සෝබා දහමත් එක්ක මාසේ ධර්ම දේශනා කරේ ගංගා වෙල්ලෙඩි රාත්‍රී කාලේ අන්දයුරේ ගංගා යුරවල මේ ගොඩ වෙල්ලෙඩි මේ සෑම තැනකදීම උන්වහන්සේ අපිට කියලා දුන්නේ සෝබා දහමහා ධර්මයේ අතර ලකෝ සම්බන්ධතාවයක් තියෙනවායි කියලා. ඒව විනාශ කරේ නෑ උන්වහන්සේ. භික්ෂුන් වහන්සේලාට වස්සසන්න ආරාධනා කළේ ඒ පවතින තත්ත්වයේ දෙස බලලා පාරිසරික හානිය දෙස බලලා පැනෝ ශික්ෂාපදයක් තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වස්සසන්නේ කියලා ආරාධනා කළේ. ඒ විදිහට බලනකොට බුද්ධ චරිතයේ පුරාවටම අපිට දකින්නට ලැබෙන්නේ මේ සෝබාදාමි සුන්දරත්වය. ඒ සුන්දරත්වයේ මිනිසා මොනතරම් විනාශ කළාද මේත කාලය තුල. ඒ වගේම සත්තු කොච්චර ඝාතනය කළාද? ඕස්ට්‍රේලියාවේ නගරවල ලැබුණි යනකොට ඔටුව මරලා ඒ වතුර හීන වෙනවයි කියලා හිඟ වෙනවයි කියලා සතු දහස් ගණක් ඝාතනය ලක් කරා. ඊට පහු වෙනදා මහා වෙයි වැහැලා ගම් වතුරෙන් යට වෙන්න පටන් ගත්තා. ඇයි? පරිසර සමතුලිතතාවය ආරක්ෂා කරගන්න තිබුණු ඒ සතුන් ඝාතනය ලක් වෙච්ච නිසා. අද මිත්‍යා දෘෂ්ටි කියන නිසා සත්තු කොච්චර ඝාතනය ලක් වෙනවද? ඒ වගේම වැටලුවන් තවස් සතුන්ගේ හමාර ගන්නට හදන නිර්මාණ මිනිසා පාවිච්චි කරන මේවල අද මොනතරම් සතුන්ගේ මාර්ගයෙන් අරගෙන සත්ව ඝාතනය සිද්ධ කරනවාද? ඒ සියල්ලක්ම සෝබා දහම දරාගෙන තිබුම අමාරුයි. ඊටාම අපහසුතාවයෙන් හිටියේ ඒ සියල්ල එක මොහොතක පුපුරා ගියා. ඒ පුපුරා ගියපු ස්වરૂපය තමයි ඔබත් මේ මාසේ එක මාස දෙක තුල අත්විඳින්න පවතින. ඒ නිසා ඔබ ගෙදර ඉඳගෙනම ඔබේ දරුවන්ට ඔබ හැම කෙනෙකුටම පුරුදු කළ යුතු දේ තමයි හොඳ ආකල්ප සංවර්ධනය කරන්න. අපි කොහොමද පරිසරය ආරක්ෂා කරගන්නේ? අපි කොහොමද ගෙදර තියෙන පරිසරය ආරක්ෂා කරගන්නේ? අපි කොහොමද ගෙදර තියෙන ගහකොළ ආරක්ෂා කරගන්නේ? මේ පිළිබඳ වෙනදාට වඩා ඔබේ අවධානය යොමු කරන්නට ඕන. බුදුදහමේ උගන්වන වැදගත් ආකල්ප හතර තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා කියන්නේ. තමන් තමන්ට මෛත්‍රී කරගන්න. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා කියන්නේ තමන් තමන් ළඟ ඇති කරගන්නාව නිරෝගීකම. ඒක තව කෙනෙකුට කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසයි බුදුහාමුදුරුව පළමුව තමන්ට මෛත්‍රී කරගන්නේ කියලා කිව්වේ. ඔබේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්නට ඕන. ඔබේ රෝගය ගැන ඔබ සැලකිලිමත් වෙන්නට ඕන. ඒකයි මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා මෛත්‍රී තමන්ට වඩා සියලු සත්වයන් කෙරේ කරුණාව පතුරවන්නට ඕන. අනුන්ගේ සුවය වෙනුවෙන් කැප වෙන්නට ඕන. අපි අනුන්ගේ සුවය වෙනුවෙන් කැප වෙනවා නම් අපි පරිසරයට මුදාහලන් ටොපිකොලේ ඉඳගෙනම, අපි වීසිකල්ලා දාන බීම් පැකට් එකේ ඉඳගෙනම, පොලිතින් කවරේ ඉඳගෙනම අපි අනුන්ගේ සුවේ නැති කරලා සියලු සත්වයෝ සුවපත් වෙත්තා කියුවට වැඩක් වෙන්නේ නැහැ. ඒක කටින් කරන කරුණාව විතරයි. නමුත් අපිට අවශ්‍ය කරන්නේ ක්‍රියාත්මක කරුණාව. අන්නේ කරුණාව තුළ ගොඩනැගෙන දේ තමයි අපි ආකල්පයක් හැටියට
මේ විශ්වයට මුදා හරින්න පුළුවන්කම ලැබෙන්නේ. මුදිතාව වැදගත්ම දේ. අපි තව කෙනෙක් සතුටෙන් ඉන්නව දැකලා, තව කෙනෙක් හොඳින් ජීවත් වෙනව දැකලා අපි සතුට වෙන්න ඕන. තව කෙනෙකුට ආහාර ටිකක් ලැබෙනවා අපි සතුට වෙන්න ඕන. සතුට වෙන්න ඕන. තව කෙනෙකුට මුදලක් ලැබෙනකොට අපි සතුට වෙන්න ඕන. අපි ඒකට ගැරහීම, උන්ට නිඳා කිරීම, ඒකට අපහාස කිරීම නේ මුදිතාවේ කියලා කියන්නේ. ඔවුන් සතුට වෙන තරමට ඔබ සතුට වෙන්න පුළුවන් නම් ඔවුන්ට ලැබෙන තරමටම ඔබට සතුට වෙන්නට පුළුවන් නම් බුදුදහම උගන්වන වැදගත්ම ආකල්පය තමයි මුදිතාව කියලා කියන්නේ. අද ඒක කොච්චර වටිනවද කාලීනව. අද ඇති වෙලා දෙන සමාජ ප්‍රශ්න විවිධ රූපවාහිනී දැන්නේ අපි දකින්න ලැබෙන්නේ තව කෙනෙකුට ලැබෙන දේ තව කෙනෙක් ඉවසන්නේ නැතිකම. ඒ නිසා බුදුදහම තේරුම් අරගෙන ජීවිතය සකස් කරගන්න. ඊළඟේ උපේක්ෂා. අද උපේක්ෂාව ඉතාම වටිනා කියන දෙයක් බවට පත් වෙලා තියෙනවා. අද ඔබට ලාභ ලැබෙන, අලාභ ලැබෙන, වර නිඳා ලැබෙන, ප්‍රශංසා ලැබෙන. මේවා එකක්වත් කවදාවත් වෙන වෙනම එන්නේ. කවදාවත් ඔක්කොම එක සැරේ එන්නේ. ලාභ එනකොට අලාභ එනවා. අලාභ එනකොට ලාභ එන්න පටන් ගන්න. දැන් ඔබට වෙලා තියෙන්නේ කාලයක් ඔබට ලාභ ආවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අලාභ එන්න පටන් ගන්න තියෙනවා. ඔබට කාලයක් ප්‍රශංසා ලැබුණා. දැන් ඔබට නිඳා ඉන්න පටන් ගන්න තියෙනවා. කාලයක් ඔබට සැපගෙන දුන්නා. නමුත් දැන් ඔබට දුකගෙන දෙනවා. උපේක්ෂාව කියලා කියන්නේ ඒකයි. දුක එනකොට දුක දරා ගන්න, සැප එනකොට සැප දරා ගන්න, ලාභ එනකොට ලාභය දරා ගන්න, අලාභ එනකොට අලාභය දරා ගන්න, නිඳා වෙනකොට නිඳාව දරා ගන්න, ප්‍රශංසා වෙනකොට ප්‍රශංසාව දරා ගන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි මේ වෙසක් පුර පසළොස්වක් පොහොය දවසේ ඔබේ සිහියට ගතියුතු වැදගත්ම පණිවිඩය දේ හැටියට සිහියට ගන්නතෝ. කොරෝනා වසංගතයේ නිසා අපිට පසක් කරන වැදගත් ධර්මතාවයක් තියෙනවා. මේ රෝගය ආසේ මතු කරන ධර්මතාවය ඉතාම විශාලයි. මේ රෝගය ආසේ අපිට මතු කරන නිර්මල ධහම හරිම අසීමිතයි. ඒක අපිට කවදාවත් මේක බොරුයි කියලා වළක්වන්න පුළුවන් කමක් නැහැ. බුදුහාඳුර දේශනා කරපුවා අද ඇස් පණ අපිට ඔබට අපට පෙන්වුම් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ තියෙන අනිත්‍ය ස්වરૂපේ ඔබ මොනතරම් වියදම් කළා ඔබේ රූපේ සකස් කළා අදේ රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම බවට පත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඔබේ අත කට වැහිලා තියෙනවා. ඔබ බොරුවෙන් වංචාවෙන් බොරුවේ කාලය ගත කරපු දේ තාවකාලිකව මාස දෙකකට තුනකට ඔබ වහලා තියෙනවා. ඔබේ රසන ආහාර පිනු වුදුන්න අවන්නන් වලින් ඔබ පිනුපු ශරීරය අද නතර කරලා තියෙනවා. කාමයේ වෙනුවෙන් අලවිකුළු වෙලඳසල් සියලු නතර කරලා තියෙනවා. ඇස පිනවණේව නතර කරලා තියෙනවා. දිව පිනවණේව නතර කරලා තියෙනවා. කන පිනවණේව නතර කරලා තියෙනවා. මුළු ශරීරේම පිනවන දේවල් අද නතර වෙලා තියෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම. ඒක තමයි මේ රෝගය තුල මතු කරන සැබෑ ධර්මතාවයේ හැටියට අපි සිහියට ගන්නට ඕන. ඉතින් එහෙම සිහියට ගනිමින් මේ හැමාතීම උපදවා ගත්තා වූ සීලුම් පින් දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ රෝගය ඉක්මනින්ම තුරන් කර ගන්නට මේ දෙරණට ඔබට අපට මුළු ලෝකයටම ශක්තිය වාසනා උදා වේවා. සීලු සත්‍යෝ සූපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ත්වං සදාති.